Me? O matau do mugeus? Mali? Ayayi mata katagare? Balanna Mali. Dan paya kiya poli meda. Mata hitenne petrol denna thi paatai. Balanna ko neda meke wede kiyanne me poli me gihilla. Token ekak aragena aayit wahane aran poli me enne pai. Oh no. Mara atak Mali meka. අයියේ මේක පුදුම රටක් කරලා තියෙන්නේ බලන්නකෝ හැමදාම හවසට කරන්ට් එක කපනවා පෙට්‍රල් ටික නෑ මේක ඉතින් පටන් ගියම්ම නෙවෙයිනේ මුල අන්තිම සවුත්තුයි දැක්කනේ පත් වෙච්ච දවසින්ම වෙච්ච දේවල් ඒකනම් සාතික ඇත්ත මල්ලි අම්මේ අම්මේ මොකද කොල්ලෝ බෙරිහන් දෙන්නේ මං යනවා මේ ප්‍රෑන්ක් එකක් කරන්න මේ දවස්වල තෙලුත් නෑනේ සුපිරියට වියුස් ගන්න වැඩක් තියෙනවා මම පොඩ්ඩක් ගිහිල්ලා එන්නම් ප්‍රෑන්ක් එකක් මම දන්නවා පුතේ ප්‍රෑන්ක් කියන්නේ මොනවාද කියලා ඔන්න ඉතින් මූණ කට එහෙම සමතලා කරගෙන ගෙදර එන්න එපා හොඳේ මොකද ඉස්පිරිතාලට වච්චන්න තෙල් නෑ ගෙදර වාහනේ අයියෝ වැඩේ මච කරානේම පටන් ගන්නත් කලින් මං දවසක් කෑවම්මේ කෑමක් කැමරාව වෙලේ ඒකනේ පුතේ මම කිව්වේ මං දැකලා තියෙනවා කෙල්ල සිරප්පු පාරවල් හිටන් ගහනෝ ඔය ප්‍රෑන්ක් කරන කොල්ලොන්ට හරි හරි ඉතින් බලමුකෝ ගිහිල්ලා මොකද වෙන්නේ කියලා මම ගිහිල්ලා එන්නම්කෝ අම්මේ ඔන්න එහෙනම් දවස සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරලා මම ගෙදරින් පිට වෙනවා එන්නම් අම්මේ අනේ මන්දා පුතේ තවත් අවුරුදු 3ක් විතර තියෙනවනේ ඉතින් මේ යන තත්ත්වෙත් එක්ක සුබ වේවි කියලා කියන්න අමාරුයි ඔන්න එහෙනම් කැමරා මල්ලි අල්ලලා හොල්ලලා පද්දලා ලස්සන්ට ගන්න ඕන පටන් ගන්න යන්නේ හයි ෆ්‍රෙන්ඩ්ස් ඔන්න හුටා ටීවී අදත් අරගෙන ව ලස්සනම ලස්සන ප්‍රෑන්ක් එකක් ඇත්තරම කියනනම් මේක වෙන මාතලයක් වේවි කියලා මම හිතනවා අද දවසේ විශේෂ මාතෘකාව තමයි රටේ පවතින තෙල් අර්බුදය ඉතින් අපි මිනිස්සුන්ගේ නාල බලමු මේ පිළිබඳව යාලා මොන වගේ මතයක්ද දරන්නේ කියලා එහෙනම් හැමදාම අපිත් එක්ක ඉඳියා වගේ අදත් ගැම්මට රැඳිලා ඉන්න කියලා වගේ බොහොම ආදරෙන් ඉල්ලනවා ඒ වගේම මේ YouTube channel එක subscribe කරලා පට්ට help එකක් දෙන්න my friends එන යමු වීඩියෝ එකට ඉතින් friends ඔන්න දවස පටන් ගන්නකොටම ඩැල්ලාක් ඉන්නවා මූණ දැක්කම නම් හැබැයි මුස්පේන්තු පාටක් තියෙන්නේ කමක් නැහැ අපි කතා කරලා බලමු රටේ තෙල් ප්‍රශ්න ගැන මොන වගේ මතයක්ද දරන්නේ කියලා සුබ උදෑසනක් මහත්තයා පං සුබ උදෑසනක් මහත්තයා ඈ යකෝ මූ බීරෙක්ද පං සුබ උදෑසනක් මහත්තයා කවුද අනේ දෙයියනේ ඒ මහත්තයට ඉලාරි සතුටුයි ඉතින් මහත්තයා ඇත්තටම අද අපි ආවේ රටේ පවතින තෙල් ප්‍රශ්න ගැන ඔයාලගේ හිතේ මොන වගේ මතයක්ද තියෙන්නේ කියලා දැනගන්න ඔබතුමාට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද ඔව් 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 මට පොඩි කාලේදම කතා කරන්න පුළුවන් මහත්තයා විහිළුකාරයෙක් වගේ මට පේන්නේ නෑ මහත්තයා මම ඇහුවේ මේ රටේ තියෙන තෙල් ප්‍රශ්න ගැන වචන ස්වල්පයක් වට කියන්න පුළුවන්ද ඔයාගේ හිතේ තියෙන අදහස අපිට දෙන්න පුළුවන්ද කියලා අයිසේ තමුසේ මේ මගුලක් කතා කරනවනේ බලනවා ඔය තෙල් කේස් එකේ හින්දා මම මෙන්න මේ අටමගලේ ගත්තා තමුසෙට කියන්න මේක ගත්තු දවසේ ඉඳලා කරන්ට් එක කපනවනේ මම මේ පාරට ආවේ මේක විකුණන්න කියලා වැඩක් නෑනේ ඔයි ඔයාලට හිතා ගන්න පුළුවන් නේ ෆ්‍රෙන්ඩ්ස් රටේ තත්ත්වය මොන වගේද කියලා එහෙනම් ඉතින් මගේ තත්ත්වය තියාගෙන මම යනවා මොකද මෙයාගෙන් තව ප්‍රශ්න ඇහුවොත් මගේ කැමරාව අද වෙලේ නවතින්නෙත් නැති පාටක් මට පේන්නේ එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි තව එක්කෙනෙක් එක්ක කතා කරලා බලමු එයාලා දරන මතය මොන වගේද කියලා බොහොම ස්තුතියි මාත් අපිත් එක්ක කතා කරාට එහෙනම් අනේ අනේ අනෝ යන්න තමුසෙලා මේ කතා කරනවා වගේ ඇවිල්ලා දැන් මයිත් එක්ක කතා කරන්න නැතුව යනවනේ තමුසෙලත් නිකන් පර වැඩ කරන්න එපා ඔයි මේ ආණ්ඩුව වගේමයි තමුසෙලත් බලනෝයි තමුසේ වචන දායක කතා කරේ නැහැ නේ හරියට යනෝ යනෝ වැඩක් නැහැ ඔයි අවම්මෝ කකුල අපෝ සීය වගේමයි මලකඩ හත්තිලව්ව නෙද්දකින් මාස 3කින් විතර කෑල්ල බලන්න යන සෙට් වුණා පාරට දැම්ම විතරයි නැවතුණා නේක හූචස් ගාලා මේ මරගාදේ දැන් මොකද කරන්නේ
ඒ අම්මපා ගහන්න හිතනවා පයින් පයින් ගහලත් බෑ නිකන් කකුල උලුක් කෙනෙක් විතරයිනේ වෙන්නේ. දැන් මම මොකද කරන්නේ? මේක තල්ලු කරන් ගියොත් හති දාගෙන තමයි කෑල්ල බලන්න යන්න වෙන්නේ. එතකොට වැඩේ නෝන්ඩි. බයිසිකල් කට්ටක් ඉල්ල ගන්න එකකුත් නෑ. අනේ මන් දන්නේ අප්පා. වාසනාව ප්‍රින්ස්, තවත් ඩයලොග් ඉන්නව කතා කරන්න. ඉතින් අපි කතා කරලා බලමු මේ පුද්ගලයා මොන වගේ මතයක්ද මේ තෙල් අර්බුදය පිළිබඳව දරන්නේ කියලා. ප්‍රින්ස්, විශේෂයෙන් කියන්න ඕන මිනිහත් අර ඉස්සෙල්ලා කතා කරපු ඩයල් එක වගේ තමයි මුස්පේන්තු පාටක් තියෙන්නේ. අනේ මන්දා මේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා. කොයි කත් එකයි කියලා ප්‍රින්ස් අපි කතා කරලා බලමු මේ තෙල් අර්බුදය පිළිබඳව මේ පුද්ගලයා මොන වගේ මතයක්ද දරන්නේ කියලා. මහත්තයා සුබ උදෑසනක්. මොන සුබද මිනිස්සයෝ, මූණ දැක්කම පේන්නේ නැද්ද දවසම මස්ත කියලා? ඒක ඉතින් ඕන පොට්ටේට පේනවනේ. මට නම් පේන්නේ මුට මුළු අවුරුද්දම පළේ වගේ. මහත්තයා මොකක් හරි කිව්වද? ආපෝ නෑ මහත්තයා, මම මේ මහත්තයාගෙන් ඇහුවේ මේ තෙල් අර්බුදය පිළිබඳ මහත්තයා මොන වගේ මතයද දරන්නේ. තෙල් අර්බුදය? මං තෙල් අර්බුදය ගැන වැඩි විස්තරයක් කරන්න යන්නේ නැහැ. මහත්තයා කුණුහරුප දන්නවද? කුණුහරුප අහලා තියෙනවද? හරි හරි මහත්තයා, පොඩ්ඩක් සංසුන් වෙන්නකෝ. අපි මේ දිගින් දිගට මහන්නේ මේ තෙල් අර්බුදය පිළිබඳව මහත්තයා මොන වගේ මතයද දරන්නේ කියලා. දරන මතයද? දරන මතේ තමයි තෙල් නෑ. තෙල් නෑ. සික්කේ, මේ මනුස්සයා තාම නෑනේ. මාස 3කින් විතර හම්බෙන්න ආවේ. මට 11ට එන්න කිව්වේ. දැන් එකටත් කිට්ටුයි වෙලාව. අද ආපු දෙන්ක මං අල්ලගන්න. හෙලෝ තමයි. මොනාදනේ කරන්නේ? මට 11ට එන්න කියලා මං 11 ඉඳන් මෙතන. දැන් එකටත් කිට්ටුයි වෙලාව. එන්නේ නැද්ද කියන්නකෝ? මට යන්න. එනවා එනවා බබා. මේ මගදී තෙල් ලෙවුරුණානේ. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ මැනික. එකම සෙඩ් එකකවත් තෙල් නැහැ. මම මොනෝ කරන්නද කියන්නකෝ? මොනවා? තෙල් නැද්ද? අනේ ඔයා පව්වනේ. මේ තෙල් ප්‍රශ්නේ නම් හරි කරදරයක් තමයි. මට දැන් තෙල් කිව්වත් කේන්ති යනවානේ ඇත්තමයි. හරි හරි, ඔයා පරිස්සමට එන්නකෝ එහෙනම්. මම මේ කොහෙට හරි වෙලා ඉන්නම්. තාම තෙල් හම්බෙලා නැද්ද මන් දන්නේ. ඔන්න ප්‍රින්ස්, තෙල් ප්‍රශ්නෙට උත්තරේ හොයාගෙන යන හුටා ටීවී අපිට හම්බෙච්ච පළවෙනි කාන්තා පාර්ශවයේ. ඉතින් අපි මෙයාගෙන් අහලා බලමු තෙල් ප්‍රශ්න පිළිබඳව මෙයා මොන වගේ මතයද දරන්නේ කියලා. හායි මිස්, අපිට පුංචි ප්‍රශ්නයක් තියෙනවා, අහන්න පුළුවන්ද? ප්‍රශ්නය? ඔව් නංගි, අපි මේ හුටා ටීවී YouTube channel එකෙන්. අපිට දැනගන්න ඕන ඔයා මේ තෙල් අර්බුදය පිළිබඳව මොන වගේ අදහසකද ඉන්නේ කියලා. ඔය තෙල් අර්බුදය ගැන කතා කරන්න එපා මාත් එක්ක. මට හොඳටම කේන්ති ගිහිල්ලා ඉන්නේ. ඇයියනි, මෙතන තෙල් ගැන කතා කරන්න. මම මෙච්චරලා රස්තිය දුන්නේ තෙල් හින්ද තමයි. අම්මේ කෑවද පුතේ? බෑන්ක් එක නම් හොඳ පාටයි මට පේන්නේ. මොකද්ද කාපු හෝටලේ? අද කෑවේ ගෑනු හෝටලයකින් අම්මේ. තෙල් ගැන විතරයි ඇහුවේ, වෙන මුකුත් මැහුවේ නෑ. යකෝ, මිනිස්සු කිපිලා ඉන්න වෙලාවට මෝඩ ප්‍රශ්න අහනවද බං? අනේ මේ කොල්ලෝ, ඔය විකාරෝ නෑ. හොම්බකට සමතලා කරගන්න නැතුව මෙන්න මේ ගේ අතට වෙලා ඉඳපන්. අපි කොහොමාරි උඹට කන්න අඳින්න දෙන්නම් රස්සාවක් හම්බෙනකන්. එහෙනම් යාළුවේ, මේ වගේ හුටා ප්‍රෑන්ක් එකක් ඕනේ නම් කමෙන්ට් එකක් දාගෙන යන්න හොඳේ. හක්ක බැනලා වගේ කතා කරගන්නත් අමාරුයි කොල්ලෝ. ගිහින් එන්නම් ඈ.